ජාතික ජන බල වේගයත් එක්ක සම්බන්ධ වෙලා දැන් අවුරුදු කමාරක් විතර දැන් අදිටන හැටියට ඉදිරියට ආවා අද කළුතර සමුළුව ඉතාම සාර්ථකයි එයාවයිස් මාෂල් තුයෝ කොන්ත දැන්නු පරිදි අපිට ගොඩක් බලපෑම ආවා ඉස්සරහටත් එයි අර වෛද්‍ය නලින්ද ජයතිස්ස කිව්වා මේ කන්දක් එක්ක හැප්පිච්ච උදාහරණය අපි කෑවේ ටකර අවුරුදු 35ක් විතර. ඉතින් මේවා මොනවා වගේද නිකන් පපඩම්. ඒක නිසා අපිට ලොකු අභියෝග නෙවෙයි. ඒ වගේම තමයි ජාතික ජන බල වේගය අදිෂ්ඨානයේ තියෙනවා දැක්ම තියෙනවා හයිය තියෙනවා හිත හයියයි ධෛර්යවන්තකම මෙතෙක් දුරට ඇවිල්ලා තියෙන අය පස්ස හැරෙන්න නෙවෙයි. එන වසරේ අනිවාර්යෙන් මහජන රජයක් මහජන සභාවක් මහජන ආණ්ඩුවක් අනිවාර්යෙන් පීටෝ ඉතින් ඒකට තමයි අපි මේ උර දීලා තියෙන්නේ අපි නීතිය පැත්තෙන් ගත්තත් අපි ඉතාම අරාජිකයි ආධිපත්‍ය බිඳ වැටිලා අපි හැමදාම මේ ස්ටේජ් වලට ඇවිල්ලා කතා කරමේ අදිටනේ විවේචනාත්මකව අපි කිව්වත් ඒ අපිට වෙච්ච දේ ඔත් අපි අහනවා අපි මොනවද කරන්නේ කියලා අපි වැඩපිළිවෙල රාශියක් හදලා තිනවා අපේ පක්ෂෙන් ඉතාමත් සරලව ඒ හැම දිනකටම අවබෝධ කරගන්න පුළුවන් ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවට අවබෝධ කරගන්න පුළුවන් මහා කොමසාරිස් කාර්යාල මාර්ගයේ ඒ තරම් සැහැල්ලුවෙන් ඉතාමත් ප්‍රායෝගිකව ඒ සැලැස්මවල් හදලා තිනවා එතකොට ඒ සැලැස්මවල් එහෙමනම් ඒ ප්‍රතිපත්ති වලින් හරියට විදහා බානවා අපි රජයක් පිහිටුවට පස්සේ කරන්න යන වැඩපිළිවෙල. එතකොට අපි පළවෙනියටම මොකද්ද කරන්නේ කියන එක ඉතාමත් පැහැදිලිව මේ ළඟදී අපේ ජාතික විධායක සභික හඳුන්නෙත්ති මහත්මයා ප්‍රකාශ කරා මේ ජාතික ජන බල වේගයේ රජයක් මගින් පළවෙනියටම කරන්නේ මොකද්ද කියන්නේ පළවෙනි දවසේම නීතිය ක්‍රියාත්මක කරන්නේ කාටද ඒ රජය බාරගෙන සිටින ඒ මැති ඇමති ගොල්ලොන්ට ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ට සහ වග කිව යුතු සියලුම නිලධාරීන්ට ඉස්සලම නීතිය ක්‍රියාත්මක නීතිය ඔවුන්ට ක්‍රියාත්මක වුණා කියන්නේ අනිත් හැම පැත්තටම නීතිය ක්‍රියාත්මක හරි සරලව එච්චරයි දැන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ අර පහළම ඉන්න චූටි දෙයක් කරන කාට හරි පමණයි ඉහළම තලයට නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා ඊළඟ දවසේම ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා ඒ උදාහරණේ ඒ ආදර්ශේ පහළටම යනවා ඒ පිළිබඳව ඇති වෙච්ච විශ්වාසය නිසා තමයි අද මේ අපි ඉදිරියට පැමිණලා තින්නේ ඔබලා සහ අපි අන්න ඒ අවශ්‍යතාවය නීතිය බිඳ වැටලා තියෙන තැන යුක්තියක් නැති පාතාලේ රජකරන කප්පම් හරි ප්‍රසිද්ධියේ සිද්ධ වෙන ඒ සියලුම දේවල් නැති කරන නීතියට හොඳ පන්නරයක් ලබා දීම තමයි පළවෙනි ක්‍රියාමාර්ගය. අපි ගොඩක් කතා කරනවා මේ ජාතික ආරක්ෂාව සම්බන්ධව අපි ප්‍රතිපත්තිය හදලත් එළි දක්වලත් තියෙනවා ජාතික ආරක්ෂාවේ ඇත්තටම බාහිර බලපෑම් කියලා අපි විශේෂ කරුණු රාශියක් අපි සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරලා ජාතික ආරක්ෂාවට පිටස්තර බලපෑම් කොහොමද ඇති වෙන්නේ මොනවාද කියලා අපි ගොඩාක් දුරට ඒවා පිළිබඳ සාකච්ඡා කළා තමයි මේ ප්‍රතිපත්තිය අපි හදලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔබ සහ අපි දැනගන්න ඕනි මොකද්ද පිටස්තර බලපෑම් ඇති වෙන්නේ ඒ රට පාලනය කරන ඒ දේශපාලකින්ගේ එහෙම නැත්නම් නායකින්ගේ තියෙන අදක්ෂකම දූෂිත පාලනය දූෂණය අදූරදර්ශි හැඟීම් ඒවා කිසිම දෙයක් නැති නිසා අර දූෂිත දේශපාලකින් ඉන්නකොට පිටස්තර බලපෑම් අනිවාර්යෙන් එනවාමයි අපි ඒ දූෂිත නැති අදූෂිත ඊටමත් විඥාණය බුද්ධියේ දූරදර්ශි නුවණින් දේශීයත්වයට ගරු කරමින් සැමට සාධාරණයගෙන දෙන ඒ වගේම මේ කලාපයේ ජීවත් වෙන අනිකුත්
රටවල් එක්ක සුහදව සුහදශීලීව කටයුතු කරනවා නම් කිසිම බාහිර බලපෑමක් අපිට ඇති වෙන්නේ නැහැ. එතකොට ඉබේම අපේ තියෙන සාගර සම්පත සාගරය අපේ සාගර සම්පත් වලට තියෙන තර්ජන සමතයකටපත් වෙනවා. එතනම ජාතික ආරක්ෂාව අපි තහවුරු කරගන්න. ජාතික ආරක්ෂාවට අපි දේශපාලනය ගෙනන්න හමුදාවන් වලට දේශපාලනය ගෙනාම අපිට ජාතික ආරක්ෂාවක් කරගන්න බෑ. ඒ අයවලුන්ට ඕන ඕන විදියට තමයි අපේ ජාතික ආරක්ෂාව අපිට හැඩගස්ස ගන්න වෙන්නේ. නැහැ. ප්‍රතිපත්තිය නම් ප්‍රතිපත්තිය. අපි කවදත් අපේ උත්සාහය තිබුණෙත් තියෙන්නේ ඉස්සරහට කරන්නේ කෙනෙක්ව දිනවන්න නෙමෙයි. කෙනෙක්ට නමක් ලබා දීමට නොව අපි කවදත් කතා කරේ උත්සාහ ගත්තේ ප්‍රතිපත්තිය මේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය මහජනයාට කෙසේ සාධාරණ ඉෂ්ට වෙන මහජනයාට සුභ සිද්ධිය සුඛිත මුදිත දේශයක් ඇති කිරීම සඳහා ඉදිරියට ගෙනල්ලා තියෙන ප්‍රතිපත්ති වලට තමයි අපි ගරු කරන්නේ. ඒවා තමයි අපේ උත්සාහය. ඉතින් ඔබ තවුන් වහන්සේලා අද මෙතනට පැමිණියේ වෙන මොකක්වත් නෙමෙයි. මේ ජාතික ජන බලවේගය කියන මහා පක්ෂය අද දිවයිනේ මෙතර පමණක් නොවේ එතර අපේ ශ්‍රී ලාංකිකයෝ ප්‍රසාදයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබලා මෙතනට පැමිණියේ ඔබලා තමයි ඔබ සහ අපි තමයි මේ වසර මං හිතන්නේ දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ කරන්න තියෙන හොඳම කැපකිරීම කරපු කොටස්. මිස් දිසානායක ඔබගේ ඉදිරියේ ඉන්නේ ඒ හොඳම කාලේ හිටපු හොඳම টপ ක්ලාස් කට්ටිය විශ්වාසකම්. ඒ ඔබලා කියන දේ ඔබලා අවබෝධ කරගන්න දේ ඔබලා බුද්ධියෙන් ගිහිල්ලා තව කෙනෙක්ට කියන දේ කවුරුත් පිළිගන්නවා. ඒ නිසා අපි කවුරුත් බය වෙන්න දෙයක් නැහැ. අපි කාටවත් පසුබසින්න දෙයක් නැහැ. අධෛර්යමත් වෙන්න දෙයක් නැහැ. අපිට එන බලපෑම් උඩ ශක්තිය ගන්න. මොකද ඒ තරම් අර වෛද්‍ය නනිල් දෙයිතිස්ස කිව්වා වගේ ඒ කඳු අපිට කඳු නෙමෙයි. ඒ තරම් අමාරු කටුක කාලයක් අපේ ජීවිත කැප කරේ. ඒ නිසා හැම කෙනාටම ඔබලා ගිහිල්ලා ඒ අවබෝධය අරන් දෙන්න. අපිට අයිතියක් තියෙනවා. මේ ඉන්න මේ මහත්මය බලන්න මම කතා කරා විනාඩි 5ක් විතර. ඔහු දැනට ගෙදර ඉන්නේ. ඔහුගේ ලොකු දුවත් බැඳලා නමුත් ඔහුට පාදයක් අහිමි වෙලා. ඒ ඔහුගේ හෝ මගේ වරදින් බලන්න. නමුත් අර ප්‍රභූවරු අද කොච්චර සුඛිත මුදිත තමන්ගේ ඒවා සැප. නමුත් අපිට ඒක නැහැ. අපි ඔක්කොම එකම සමාජයේ වැජ වෙන අයවලු. ඊයේ රෑ මගේ යාළුවෙක් එක්ක අපි සුහඳව හමු වුණා. හමු වෙනකොට ඉතින් අපේ වයස සමකාලීනව ඉතින් කතා කරගෙන හිටියා කොහොමද උඹේ වැඩ කියලා. මං කෝ වැඩ දෙනවා කියලා හොඳට. ඊට පස්සේ මේ කිව්වා මතකද අපි පොඩි කාලේ හාල් පොල්ල තිබ්බා කිව්වා. ඊට පස්සේ චීතරෙදි දෙකයි කිව්වා. භූමිතෙල් මෙච්චරයි. ඒ කාලේ ඉඳලා තිබුණේ ඒ විදිහේ සීමා කිරීම අපිට තිබුණේ. නමුත් අපි ඒ වගේ තෘප්තියක් ලැබුවා. ඇත්තටම අපි ගිහලා පොලිමේ ඉඳලා අර කූපන් එක කපලා රටින් දි ටික අරගෙන භූමිතල් ටික අරගෙන අපි ගෙදර ආව. මම දන්නේ මේ අනුකුමාර දිසානායක මහත්තයලා ඒ අත්දැකීම ලැබුවද කියලා. ඒ 70 75 වගේ අපි ඉස්කෝලේ යන කාලේ අපි ඒකේ අර එන්ජොයි එකක් කරා. මම දන්නේ මේ මට වැඩි වගේ සමකාලීනව සහ මට වැඩි වයසක කට්ටිය මේ ඒවා අත්විඳින්න ඇති. හැබැයි අපි හිතුවේ දා විතරයි ඒක කියලා. නමුත් අද බලන්නකෝ QR කෝඩ් එක කියන්නේ මොකද්ද? ඒ කූපන් එකත් එක්ක බලමු දශක කීයක් ගිහිල්ලාද? QR කෝඩ් එක ගිහිල්ලා අපි දීලා අපෝ උඹට ගහන්න බෑ ලීටර් 10ක්. ලීටර් 7යි නේ. ඉතින් බලන්නකෝ අපිව දාලා තිබ්බෙත් තත්ත්වේ අපි ඔහොම මැනලා කූපන් කප කප අපි මැදවැච්චෙන් උඩට ගිහිල්ලා වැඩ කරලා තිබුණා නම් කොහොමද අද තත්ත්වේ? අපි QR කෝඩ් එක ගිහිල්ලා වැඩ කරලා තිබුණා නම් ඔබ සහ මම අපි ඒවා කිසිම දෙයක් නෑ. අපේ දීපාණි අක්කම අපේ මගේ වයිෆ්ද මගේ දරුවාද මගේ අම්මලාද තාත්තලාද පුතාලාද හැමෝම අපි අවතක් කරා. අපේ තරුණ කාලේ මුත්තම කාලේ টপ ක්ලාස් කාලේ ජොලියක් දාලා ඉන්න කාලේ ඔක්කොම අපි අවතක් කළා. නිවාඩු ගියාම එන්නේ මාස 3-4කට සැරයක් ඒත් ඇවිල්ලා අපි ආපහු දුන්නු. අපි ඒ තරම් කැප කරපු කොටසක්
අපිට එහෙම කරන එක හරි අසාධාරණයි මේ අපේ රට මගේ රට විතරක් නෙමෙයි අපේ රට ඒකට තමයි මේ කැප වෙලා තියෙන්නේ මේ නිහා ලබේසිංහ මහතුරු මේ ඩොක්ටර් නලින්ද ජයසිංහ ඉස්සලා මේ කල්ප කුමාර දිසානායකට මේ ඉදිරියට ආවේ වසර ගාණක් තිස්සේ මේ කියනවා 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 මේ මිනිස්සුන්ට තේරෙන්නේ අපිව මානසිකව හදලා තියෙන්නේ අර හාල් පොල්ල සේරු දෙක එහෙම නැත්නම් අර ඒ කාලේ ඉඳලම අපි හැදුවා උඹලා අමාරුවෙන් දරාගෙන හිටපන් දැන් ලයිට් බිල වැඩි වුණා ඊට පස්සේ වැට් එක වැඩි වෙනවා මේ අවුරුද්දේ එන අවුරුද්දේ මුල ඉඳන් ඒවත් දරාගෙන ඉන්න කියලා ඉතින් ඒ තරම් ඊට පස්සේ මගෙන් ඒ යාළුව ඇහුවා දැන් දුව යන්නේ නැද්ද ඉඳලා වැඩක් නැහැ මගේ ඊළඟ දුව නම් මේ යවන්න මම ලෑස්ති කරනවා අනිත් දුව ඇරියා මං කෝ ඉතින් මම නම් මොකුත් කියන්නේ නැහැ මේ දුව කියන්නේ මම මෙහෙ රටෙන් මගේ ඉගෙන ගත්තෙත් මෙහෙ තාත්තලා කරා රටට මමත් කරන්න ඕනි හැබැයි රට දාලා නම් යන්නේ නැහැ කියලා. ඒ මගේ දුව මට කියපුවා. ඉතින් ඒ තරම් අපිට කැක්කුමක් තියෙනවනේ. අපිට වගකීමක් තියෙනවනේ. අපිට කොහොමද පස්ස බලාගෙන අපිට පැත්තකටලා ඉන්න පුළුවන්ද අද රට වැටලා තියෙන තත්ත්වයන් නැත්නම් අද මේ පොළ පරිශ්‍රයේ මෙතනට ඇවිල්ලා අපි ඔබලා හම්බෙලා කතා කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. රටක් බාර දුන්නට පස්සේ දේශපාලකයන්ගේ වගකීම තමයි අපිට මේ සර්ව සාධාරණ මේ අවශ්‍ය ටික කරලා දෙන්නේ. කරලා දෙන්නේ ඔන්න වියසනයක් ඇවිල්ලා සුනාමි එහෙම නැත්නම් ආපදාවක් ඇවිල්ලා එක්කෝ මේ වෙන සාගතයක් ඇවිල්ලා වියසනයක් ඇවිල්ලා එහෙම මොකක් කරනම් අපි හොමන ඔක්කොම එකතු වෙලා වැහැලා කරලා අපි කටයුතු කරනවා. ඒක හරි සාධාරණයි. මේක එහෙම නෙමෙයි. මේ හිතාමතාම කරපු දේවල් අපිට කරන මහා අසාධාරණයක් මේක. ඒ නිසා අපි නැගී සිටින්න ඕනි. ඒකයි මේ නැගිසලා ඔබලව නැත්තම් මේ නිකන් මෙතනද කියලා මේ සෙනගක් වෙන්නලා අපිට සන්තෝෂ වෙන්න නෙමෙයි. මේ හැම කෙනෙක්ටම තියෙනවා අයිති ගිහිල්ලා ඔබලගේ අසල් වැසියාට, නෑදෑයොන්ට, අයියලා මල්ලිලා සෙල්ලංකන ක්ලබ් එකේ හැමෝටම ගිහිල්ලා මේ කතාව කියලා අවබෝධ කරලා දෙන්න මේ තියෙන අවසාන චාන්ස් එක. ඔවුන් නොයෙකුත් දේවල් ඉදිරියේදී කරන්න උත්සාහ කරයි කරමිනුත් යනවා දැනට. දැන් මේ හෙට අනිද්දා මං හිතන්නේ රණවිරු ප්‍රඥප්ති කියලා මොකක්ද එකක් ගේන්න උත්සාහ කරනවා. රණවිරු ප්‍රඥප්ති දැන් තමයි මතක් වෙලා තියෙන රණවිරු අභිමානී අයිතිවාසිකම් ඕනකම් සියල්ලක්ම මේ අපි අදිටනක් කියලා මේ හදාගෙන ජාතික ජනබලවේග ලොකු මෙහෙවරක් ඊළඟ අවුරුද්දේ බාරගෙන කරන්න යනවා කියන දැනගත්තට පස්සේ අමාරුවේ ඉන්න බැරි හින්දා තමයි රණවිරු ප්‍රඥප්ති දැන් මතක් වෙලා තියෙන්නේ. ඒවා කරන්න බෑ. ඒවා සාර්ථක වෙන්නේ නැහැ කවදාවත්. ඉතින් ඒ වගේම තමයි මේ ඊළඟට අපි කරන්නේ මොනවද කියලා මම මේ සරලව කියන්නේ බදු අය කර ගැනීම හරි අසාධාරණයි. බදු අය කර ගන්න ඕනේ අර බදු නොගෙවපු මිනිසුන්ගේ. බලලා දන්නවා ඇති මේ රජයේ බැංකුවකින් මම හිතන්නේ මිලියන 54,000ක් කපලා අයින් කරා. කපලා අයින් කරලා තියෙනවා. ඒ අයින් කරලා තියෙන්නේ කාගෙන්ද? ඒ ණය ගත්තු ණය ගෙවපු නැති බිලියන ගණන් වලට හිටපු ඒ දේශපාලකණී මේ හිතවතුන්ගේ. අපේ බලන්නකෝ වලල්ලක් ගත්තොත් වලල්ලක් අපි උගස් තියලා ඒක බේර ගන්න බැරුණොත් අපි පොඩි ව්‍යාපාරයක් කරන්න බඩි ලොරියක් ගන්න ණයක් අරගෙන ඒක ගෙවා ගන්න බැරුණොත් ලොරිය සීන්න වෙනවා වලල්ලෝ මාලි සීන්න වෙනවා. ඉතින් ඒවා ඒක අසාධාරණයිනේ. නමුත් අර මිනිස්සුන්ගේ මිලියන ගණන් මේ ජාතික ජනබලවේගයේ රජයෙන් විශ්වාසයි විශ්වාස කරන්න ප්‍රකෝටි ගණන් තියෙන ඒ ගෙවපු නැති බදු සියලුම දේවල් අය කරගන්න. මොකද ඒක දැන් රක්ෂණ සංස්ථාවක් ගන්නකො රක්ෂණ සංස්ථාව එහෙම නැත්නම් වෙන බැංකුවක ණයක් ගත්තට පස්සේ ණය ගෙවා ගන්න බැරුණොත් තමන්ගේ දේපල සින්න වෙන. ඒ වගේම තමයි ඒ අයවලුන්ට පෙන්නනෝ ඔබලගේ තියෙන ඒ ඇසට් එහෙම නැත්නම් තියෙන දේපල පෙන්නන්න. කොහොමද ලබා ගත්තේ? මෙන්න ණය තියෙන ඔබලට මෙච්චර ගෙවන්න. ගෙවන්න බැරි නම් හරි පැත්තකට වෙන්න ඔබලගේ දේපල ටික ගෙනලා දෙන්න වෙන්දේශිතේම අමික්කා ඒ සල්ලි ටික මහජනයාගේ අවශ්‍යතාවයෙන් ඒ ප්‍රතිපත්තිය අනිවාර්යෙන් කරනවාමයි. වංචා දූෂණය කියන්නේ වංචාව කියන්නේ ඇත්තටම එක්කෝ විවාහ වෙලා ඉඳගෙන තවත් හොරෙන් තව විවාහයක් කරගන්නවා කියන එක උදාහරණයකට ගත්තොත් වංචාව. හරි. දූෂණය කියන්නේ එක්කෝ තමන් ගිහලා පරිසර දූෂණය කරනවා. ඒකත් දූෂණය. නමුත් මූල්‍ය වංචාව කියන්නේ තමන්ට තියෙන බලය නිලය සියල්ලම පාවිච්චි කරලා මුදල් වංචා කිරීම තරම් බරපතල දෙයක් නැහැ. මහජනයාගේ දේපල මහජනයාගේ මුදල් වංචා කිරීම තමයි ඉතාමත් දඬුවම් දී දවුණු විශාල දඬුවම් ලැබිය යුතු
වරද වංචාහ දූෂණ කියන සාමාන්‍ය වචනය ඒව තමයි මේ පෞගේ ගාල කරලා තියෙන්නේ ඒ සම්බන්ධව ඉතාම පැහැදිලි ප්‍රතිපත්ති මේ ජාතික ජන බල වේගයේ තියෙනවා ඒක පළවෙනි දවසේ ඉඳලා ක්‍රියාත්මක වෙනවා පළවෙනි මාස 6ේ බලා ගන්න පුළුවන් කොහොමද මේ වංචා දූෂණය කරපු කට්ටියට උත්තර දෙන්න සිද්ධ වෙනකොට ඔබලට gedett වෙලා ඉඳලා බලාගෙන ඉඳලා තමන්ගේ රස්සාවක් කරගෙන අන්න හොරු තමන් පොඩි දෙයක් මේ පොඩි දෙයක් හොරකම් කරොත් අල්ලපු ගෙදරින් එහා පැත්තේ කොච්චර හිතට අපේ වද දෙනවද අපි එහෙම කරන්නේ නැහැ කවදාවත් එහෙම කරන්න පුළුවන්ද බලන්න තමන්ගේ අනුන්ට අයිති දෙයක් අපිට ගන්න පුළුවන් අපි එහෙම කරන්නේ නැහැ කරලත් ඒ තරම් දුරට අපි හිතලා දෙනවා ඒ වගේම තමයි අපි කවදාවත් පාලන පන්තියේ අවශ්‍යතාවයේ රටේ නීතියද ගන්නේ නැහැ මං ඉස්සෙල්ලාම කිව්වා රටේ නීතිය ඒ වගේම තමයි අපිව රැවැට්ටුවා අපිව ඇඳුවා හදපු හෙට දවස මොකද්ද කියලා අපිම කල්පනා කරලා බලන්න ආශ්චර්යය කිව්වා සුඛිත මුදිත දේශේ කිව්වා සුරංගනා කතා කියලා අන්තිමට අපිට ලබන දුන්නේ මොකද්ද මේ මන් ලියාගත්ත මේ දැන් උදේ දුප්පත් බංකොලොත් ඉන්න නොහිතෙන රටක් විනය පිරිච්ච රටක් රාජ්‍ය මට්ටමේ හොරකම් කරන රටක් කිසිම නීතියක් යුක්තියක් නැති රටක් ඔය ටික ෆෝන් එකකින් පිට රට ඉන්න කෙනෙක් දැක්කම අපේ රට ගැන තියෙන හැඟීම කොහොමද කියලා බලන්න ඇතිවන ආකල්පය බලන්න පිට රටේ ජාත්‍යන්තර ප්‍රජාව එතකොට අපේ රට තියෙන තත්ත්වේ කොතනද කියලා ඔබ සැම හිතා ගන්න. අපි ඒ තරම් කැප වුණා මේ රටේ අම්මවරුනේ, පියවරුනේ, සහෝදර සහෝදරණී මේ අහගෙන ඉන්න කට්ටිය හොඳට තේරුම් ගන්න. ඔබලාගේ හෙට දවස වෙනුවෙන් මේ සියලුම දෙනා අපි කැප වුණා. එදා අපේ දහඩිය, ලේ, තරුණ, තාරුණ්‍ය හැම දෙයක්ම කැප කළා. ඔබගේ ඔබගේ දරුවගේ 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 හෙට දවස වෙනුවෙන් අපි කැප කළා හෙටක් උදා කරලා දුන්නේ මේ රට සුඛිත මුදිත කරන්න හම්බුන්නේ නැහැ ඒ නිසා නැගිටින්න එන්න ඉස්සරහට මේ ජාතික ජන බල වේගයත් එක්ක සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා මේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න එන වසරේ අනිවාර්යෙන් රජය පිහිටවනවා ජාතික ජන බල වේගයට හොද්දට මතක තියාගන්න අපිට රකින්න හොරෙක් නැහැ අපිට රකින්න අපරාධකාරයෙක් නැහැ අපිට රකින්න කප්කම්කාරයෙක් නැහැ මේ පක්ෂයේ ඒ තරම් උතුම් මේ පක්ෂ ප්‍රතිපත්ති උතුම් හරිම විනය කරපයි ඒ නිසා හැමෝ වෙන්නේ ඉස්සරහට ඔබලා හැම මේ පණිවිඩේ හැම කෙනෙක්ටම ගිහිල්ලා පණිවිඩේ දෙන්න ඒක තමයි අපේ අවශ්‍යතාවය අපිට එකතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ කාන්තාවන් පණිවිඩේ ගෙනියන්න අනිවාර්යෙන් කාන්තාවන් අපි කාන්තාව එක මිටියට කියලා මේ සංකල්පයක් ගොඩනගන දෙසැම්බර් 30 වෙනිදා මාතරින් මං හිතන්නේ පටන් ගන්නවා ඔබලාගේ කොට්ටාසවල ඉන්නේ කාන්තාව සියලුම දෙනා ගිහිල්ලා කටින් කට මේ පණිවිඩය දීලා ඒ සංවිධානය ඇති කරලා තව ලොකු ශක්තියක් වෙන්න එන වසරේ අපි කළුතරට එන්නේ වෙන මොකක්වත් නෙමෙයි ඔබලා හම්බෙලා ඔබලාට මොනවද කරන්න තියෙන්නේ ඔබලා මොනවද කරන්නේ ඔබලා එකතු වෙලා අපේ පක්ෂයත් එක්ක එකතු වෙලා අපි පිහිට උන මහජන ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේ රට අපි සුඛිත මුදිත කරමු ආය කිසිම කෙනෙක්ට හොලවන්න බැරි වෙනවා මම ස්තුතිවන්ත වෙනවා මේජර් නිරෝෂන් රත්නායකට ඒ වගේම අපේ ලේකම් මහත්මියත් ඇති මේ දිස්ත්‍රික්කේ ඔහුටත් මම ස්තුතිවන්ත වෙනවා අපි මෙහි ඇවිල්ලා සැලසුම් සාකච්ඡා තිබ්බා කීපයක් ආසනවලටත් පුළුවන් පුළුවන් විදිහට මම සහභාගී වුණා අපේ හෙට තියෙනවා කෑගල්ලේ ජනවාරි 6 ගම්පහ ජනවාරි 24 මාතර පෙබරවාරි 3 මොණරාගල පෙබරවාරි 27 මහනුවර ඊට පස්සේ අපි වෙනත් විදිහේ වැඩසටහන් මාලාවක් අපි පටන් ගන්න යනවා ඔබ සීල දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා තවත් මේ වගේම 3-4 ගුණයකින් ඔබලාට එකතු කරගන්න ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා බොහෝ විශ්තුතියි